ప్రతి లోకి మినుసుంటే పౌల్ ప్రశ్న విసిందగానేటి కేలా దేన ఓయా ముఖద్ద మే అహింసక దరో దేన ఇసరాపనే నట నాటకమ මේ ගෝතයා මචං අපේ ගෙදරට රිංගලා මේ වෙනකොට අවුරුදු එකහමාරකට වැඩි මිසක් අඩුනේ. උඹලා මචං විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා. එදා මෙදා තුර ඔය කාලේදීම ඔය මිනිස්සයා මගේ මූණ බලලා හිනා වෙලා එක වචන 10ක් කතා කරලා නැහැ. ඔව්. හරි. මම පිටමිනිහා කියලා මාව පැත්තකට විසිකරහන්කෝ. නමුත් තමුන්ගේ එක කුසූපං අක්කා අපේ රන්සිමාල වැඩි කෙන ඔය ගේණියෙක්වත් කතා කරන්නේ නැහැ. හිනා වෙන්නේ. ඔව්. මේකයි ඉතින් ගෙදර ඉන්නවා නම් කරන එකම වැඩේ තමයි අපේ පොඩි එකා අනුප මිනිහත් එක්ක කොක්කක් දාගෙන පැටලෙන එක. දැන් එතකොට ඔයා මට ජෝඩු කරන්න හැදුවේ ওই වගේ අන්දබූතෙක්ද? මං අහන්න හිටියෙත් ඕකමයි. ඒ දවස්වල මේක මේ රකුසු මොඩල් එකෙන් ඉන්න බකුසු පරම්පරාවෙක් එක්ක කියලා මං දැනගෙන හිටියේ නෑ නංගියේ. ඒ නැතත් ඉතින් කාපිරිවත්තේ පයිපේරියා වගේ නන් ස්ටොප් කියෝගෙන යන උඹට හරියන්නේ ඔය කීන දේ අහගෙන බුකෝගෙන ඉන්න අපේ මසිනා වගේ එකෙක් තමයි. අනිමි මං කිව්වයි කියලා හිතේ තියාගන්න. අනිත් එක නංගියේ ඔය අන්දමන්ද පිරිමින්ට ගැලපෙන්නෙම කන්ද කෙන්ද කරගෙන දඟලන ගෑනු කියලා කියනවනේ. ඒ ගන්න බව රාජගත් ෆයි ඉනා වෙලා ඉන්නා වෙලා. හලෝ ඔව් සර්. එහෙමයි සර්. අන්න සෝවාට එන්නලු මට. ඔව් කොරේ පිටට මරේ කියලා මෝල්ගසුත් පත් වෙන වෙලාවේ මොන ගින්නකට එයා කතා කරනවද දන්නේ. Thank you.
ඕගොල්ලෝ පදිංච කොහෙද? මාර්ගම. මාර්ගම කියලා කියන්නේ ලොකු ඒරිය එකක් නේ ඕගොල්ලෝ. ඔව් සර් මේ මාර්ගම කිව්වට මාර්ගමම නෙමෙයි. මාර්ගම නගරෝදිය සර්. හන්දියෙන් බැහැලා ආටහයක යනවනම් රුපියල් 80ක වගේ දුර සර්. ගෝකුල්ලා ගෙවල් තියෙන නගරෝදිය කොයි හරියද? මැදට වගේ වෙන්න සර්. නගරෝදිය ගෝකුල්ලාගේ උපංගමද? ඔව් සර් උපංගම. අර ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ මිස්ටර් අමරකීර්තිට ගහන්න හදපු හාදයාගේ ගෙවල් තියෙන්නේ ගෝකුල්ලාගේ ගෙවල් හරියද? අපෝ නෑ සර්. අපෝ නෑ. ඇස් දෙක පාස ඕකනම් අපි මේ හොඳට කාලා ඇඳලා ඉන්නවා බලන් ඉන්න බැරි මොකෙක් හරි අපතේගේ කතාවක් සර්. අම්මපා හෙන ගන්න ඕනේ ඔකුන්ට. ඉතින් ගෝකුල්ලා යෝකට ඔච්චර කලබල වෙන්නේ. අමරකීර්තිට ගහන්න ගියේ ඒ මනුස්සයා මිසක් ගෝකුල්ලා නෙමෙයිනේ. නෑ සර්. මං කලබල වුණේ අර උන්නත් දහයි මලත් දහයි සයිස් එකට ඉන්න අමරකීර්තිට අත උස්සපු එකෙක් මගේ අසල් වාසියෙක් කියන ලැජ්ජයි නේ සර්. ඔය ආදගේ ඇඩ්‍රස් එක හොයාගන්න ගෝකුලට පුළුවන් කමක් තියෙනවා. බෑ බෑ සර්. බැරි වෙයි සර්. බැරි වෙයි කියන්නේ? බැරි වෙයි කියන්නේ සර් දැන් අර නගරෝදිය කිව්වම සර් මේ එක ගයක් දෙකක් නෙමෙයිනේ සර් සමෝ ගෙවල් 700ක් එකට ඇඳිච්ච පත ඉරි එකක් සර් සර් ඒ සර් ඇත්තටම ප්‍රශ්නේ මොකක් වුණා තීරණයක් ගන්න මේ මනුස්සයත් එක්ක කතා කරන්න එපා ගෝකුල හවු සර් ඉතින් ආවට ගියාට මිනිසුන් එහෙම රස්සාවලින් අයින් කරන්න බෑ නිසා නේද ඒ යකු නිකන් හරි කම්කරු උසාවි ගියා එතකොට ඒ අමර කීකිට නෙමෙයි සර් ප්‍රශ්නේ වෙන්නේ. මේ අහකර අතරන් ටිකට ඉන්න සර්ට නේ සර්. මම නම් කියන්නේ සර් හොඳම දේ තමයි අමර කීකිටවත් ගෙන්නලා. එතකොට ඔය අහදේවත් ගෙන්නලා. නිදහසට කරුණු අහලා මොකක් හරි තීරණයක් ගන්න එක සර්. සර්. මම මේ සර්ට හින්දා කියන්නේ සර්. ඔය අමර කීර්තිල උනත් මිනිසුන්ට ගරුණම් දීලා කතා කරන්න දන්නේ නැහැ සර්. අපි වගේ නෙමෙයි සර්. මම අන්න කෙනස ඒකින්ද දෙපාර්ශ්වයේම ගෙන්නලා කරුණු කාරණා අහලා නිකම් මැදිස්ත තීරණයක් සර් ගන්න එක තමයි සර් සර් වගේ උත්මෙක්කින් කෙරෙන්න ඕන. ඔව් සර්. මොනවා කරන්නත් මේ හැදගේ ඇඩ්‍රස් එක තියෙන්න දෙපැයි. ලියාගන්නු සර්. 18 එක නගරෝදි අනිස මං අර මුලින් එයාගේ ඇඩ්‍රස් එක දන්නේ නැහැ කියලා කිව්වේ මේ කොහෙවත් යන පළහිලවකට මේ රත්තරන් ටිකට ඉන්න සර් පැටලේ කියලා සර්. එහෙම නැතුව වෙන මොකක්වත් නැකමකට නම් නෙමෙයි සර්. Thank you.